ආයුබෝවන් ඉතින් අපි අද තවත් හොඳ කෑමක් හදන විදිය පෙන්වන්න යන්නේ. අපි හැම තිස්සෙම පෙන්වන්නේ සතුට නිසා නොවන කෑම වර්ග සහ ශරීරයට ගුණ සෞඛ්‍යට හොඳ ලංකාවේම වැවෙන දේශීය පළතුරු සහ එළවලු වර්ග තමයි. ඉතින් අදත් ෂෙෆ් පබ්ලිස් ලස්සන දෙයක් අපිට පෙන්වන්න යනවා. මොකක්ද ෂෙෆ් පබ්ලිස් අද අපිට පෙන්වන්න යන්නේ? අද අපි ඔබ දැනුවත් කරන්න යන්නේ පුදුම ඖෂධයක් ගැන. හැබැයි මේක ඔබ දන්නව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි නොදන්න කට්ටියක් තියෙනවා. දැන් මේ ඔබතුමිය කියන්නේ ඔය මොනවද කියලා වත්තට අරගෙන සුදුහඳුන්. ඉස්සර අපි සුදුහඳුන් පාවිච්චි කරේ කඳ විතරයි. දැන් මේ කොළ බොහොම ඖෂධයක්. මේක කැඳ බොන්න පුළුවන්, උයලා ගන්න පුළුවන්, ඒක මැල්ලුම් කන්න පුළුවන්. දැන් ඔබ දැනුවත් කරන්නේ මේකේ මැල්ලුමක් හදාගන්නේ කොහොමද? ඉතින් මේක මේ මේකට අවශ්‍ය කරන්නේ දෙහි, ගම්මිරිස්, ලුණු, කරබිංචා, කහ, ලූණු, අවුමිරිස්, සුදු ලූණු. මෙන්න මේවා තමයි අපට අවශ්‍ය කරන්නේ. හැබැයි මේක පොඩියට කපා ගන්න ඕනේ. දැන් මේ දන්නවද මේ ගැන? මේක දන්නවා. දැන් මේ කියන්නේ මේ මොකද්ද කොලේ? මේකට කියන අපි වාත බංග, කෙට්ට කොළ. මේ කොළේ හරි හොඳයි මැල්ලුමක් වාතාමාරුව තියෙනවා නම්. බලන්න කොච්චර ඖෂධ තියෙනවද අපේ රටේ. මේක මං ගත්තේ මොහොකටවත් නෙවෙයි. දැන් මේක හීනියට ලියා ගන්න ඕනේ. ඔය නෝනල හරි අමාරුයි. මේක ලියා ගන්න ගියොත් කිසිම කරදරයක් නැහැ. මේ දූලා ඉන්නවා අපි ළඟ. මේ කපන්න බෑනේ. ඒ ඉතින් ඒ මං ආවේ බලන්න කොහොමද හදන්නේ කියලා ඉගෙන ගන්න. ඔව්, ඒක නිසා දැන් මේ 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 කොලේ මම මේක ඔතනවා. කොලේ එතුවම ලක්ෂණ මේක අපගෙන කපාගෙන යන්න පුළුවන්. මේකට ලෙට කොච්චි කියලා කියනවා. ලෙට කොච්චි කියනවා, වාත බංග කියනවා, කෙට්ට කොළ කියනවා. හරි. දැන් මේ විදිහට අපි හීනියට ලියනවා. දැන් අර කොළ ටික ලක්ෂණට එක ගානට කැපෙනවා. දැන් නිකන් කපන්න ගියොත් කොහොමද මේ විදිහට කපන්න බෑ. This is sandalwood sample and there's garlic onion, saffron, carapicha salt, pepper, and lime, and sandalwood leaves. Oh, then මේ ලෙට කොච්චේක ආධාරයෙන් අපි මේක හොඳට එක විදියටම කපා ගත්තා. දැන් සුවඳ බෑනේ මේක. මේ හරිම ලස්සනයි. ඔව්. දැන් මේ කොළ වලින් මොනවාද ශරීරයට මොනවාද කියලා? මේකේ ලේ සුද්ධ වෙනවා. එක්කම සුදු හඳුන් කිව්වම බොහොම සුවඳ ජාතියක්. මේවා කෑවම එකක් තියෙන්නේ ඔබට දාඩිය දානවනේ. දාඩිය වලින් පිට වෙන්නේ ගඳද සුවඳද? මොකද හිතන්නේ? අන්න ඒක පිරිසිදු කරන්න මේක සුදු හඳුන්. සුදු හඳුන් කෑල්ලක් ගෙදරක තියෙනවා නම් සුවඳයි. ඉතින් මෙන්න දැන් මේක අපි කපා ගත්තා. දැන් මේක හරි ලේසි. හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන් දෙයක්. දැන් මේ පොල් ටික ගත්තා. ගාගත්ත පොල්. මේකට අවුමිරිස්, සුදු ලූණු එක්කම ගම්මිරිස්, කහ, ලුණු ටික. ඔක්කොම දාන්න. ලුණු, දාන්නේ නැත්තේ දෙහි ටික විතරයි. මේක ගොත් කොළ හදනවා වගේ. ඈ? ගොත් කොළ වගේ ටිකක්.
ගොටුකොල වගේ හැබැයි ගොටුකොල සම්බෝලනය හදන්නේ අපි කහදාන්නේ නෑනේ ගොටුකොල සම්බෝලට. ඔව්. එතකොට මේක හොඳට කවලම් කරනවා. හරිම ලේසි. ඒකයි ඔසු කුටිය කියන්නේ. සන්තෝෂෙන් හදන්න. දැන් අපි මේ පොල් ටික දැම්මා. පොල් ටික දාලා මේක යන්තම් මලව ගන්නවා. හොඳයි. මේක යන්තම් මලව ගන්න. ඇයි අපි මේකට දෙහිනේ දැම්මේ? වෙනසක් වෙනව නෙවෙයි. දෙහි වල තියෙන විටමින් සී. විටමින් සී රත් වෙනකොට ඒ ඖෂධය නැති වෙනවා. අන්න ඒ උඩ කොයි වෙලාවකවත් උතරන කරියකට දෙහි දාන්න එපා. ගින්දර නිවලා පොඩ්ඩක් නිවෙන්න ඇරලා දෙහි දැම්මොත් තමයි. ඔව්. මේ ගින්දර පාලනයේ වැදගත් වෙනවා. ඒක නිතරම බලන්න ඕනේ. අපි ගින්දර අඩු කරන්න ඕනේ කොයි වෙලාවටද, වැඩි කරන්න ඕනේ කොයි වෙලාවටද. මැල්ලුම් මලවනවා නම් වැඩි ගින්දරේ මිසක් අඩු ගින්දරේ මලවන්න එපා. අපි කොළ ටික දැම්මා. මේක බොහොම ඉක්මනින් කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ මේ බොහොම වැඩි ගින්දරෙන් අඩු කාලෙකින් මේක මලව ගන්න ඕනේ. නිව්වා. ඒ කියන්නේ තප්පරයක්. තප්පරයකට වැඩිය මේක තැම්බෙන්න දෙන්න එපා. ඊට පස්සේ දැන් අපි ගින්දර නිව්වා. දැන් අපි දෙහි දානවා. ඔව්, දැන් ඉවරයි. දැන් බලන්න වෙන මම මේ වෙනස කියන්න යන්නේ. දැන් මේකේ කොළපාට නැහැනේ. ඈ දැන් බලන්න මේ කොළවල තියෙන කොළපාට වර්ණේ වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ උයන ක්‍රමයේ හැටියට. හරිම රහයි. පුදුම රහක් තියෙනවා. ඒ වගේම සුවඳ එනවා. ඒ වගේම වර්ණය කියලා වැඩක් නැහැ. මෙන්න මේක තමයි අපි ආහාර හදනකොට ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ මනස කොහෙටවත් දුවන්න නෙදී කාල සීමාව මැනලා ආහාර හදන්න. දැන් මේකේ තියෙන පාටයි මේ ඵලේ මේ කොළවල පාටයි සම්පූර්ණ වෙනස්. ඈ එක්කන මම සිම්පල්. ඒකම මේක ඖෂධයෙන් පිරීලා ඖෂධය වැඩි උනේ. මේ මැතිනිය මේක හැඳි ගන්නකොට ඔබලා මූණ දිහා බැලුවා නම් ආදරේ බේරෙනවා මන් දැක්කා. මැල්ලුම. මේ සුදු හඳු මැල්ලුම. ඒ වගේම ඔබ ඕනම කොළයක් ආහාරයට ගන්න ඕනම කොළයක් මැල්ලුමක් මලවනවා නම් කිසිම වෙනස්වීමක් කරන්න එපා. ඒ අමුද්‍රව්‍ය දාන්න අර පොල්වලට. මේ විදිහමයි යන්තම් මේක උණුම් ගන්න පොල් ටික
කොල්ල ටික දාන්න ආදරේ මුසු කරන්න විනාඩියක් සමාවෙන්න තප්පරයක් හැදි ගන්න ගින්දර නිවන්න දෙහි දාන්න බලන්න Nature, animals, compassion, healthy living, happiness and love. That's what makes me me. To follow me and more of my videos, please subscribe to my YouTube channel.